வீசி காலே இந்தல அப்பீமே ரஜவேளா இங்கே බලගෙ හිටියේ මං බබෙක් කියලාද මේ ගැඹුරු මූදේ තෝරු මෝරු අල්ලපු මට උඹලගේ හොරාල්ලන්න බෑ හරි හරි දැන් ඉතින් ඇතිනේ ඔය දරුවට බැන්න සුවර්ණ මෝව අපේ රිත කරලා තොටිලේ තියපු කාලේ දැන් ඇති මෝව තවත් හොරතල කරන්න ගියොත් අන්තිමට අපි දෙන්නට වෙන්නේ මහ මූදට පයි ඒක මතක තියාගන්න بدنكني مالوك دنوماتيagن لمي مي بسنسك بسي مانتا لوكو مدلعكني بدنوني مانتا تومي مالو للي باتينو بوتو دولاتينو لوري دكاتينو ادعين دلع مي وينكن مبو بدكتي تبني اقومي هاري هاري පුතා මීට පස්සේ ඒ වගේ දේවල් කරන්නේ මට දුක මු සතේ අතේ නැතුව පාරේ වැනි වැනි ආවා කියලා අර ත්‍රිවිල් ජීව කිව්වහම ඌ එහෙම කිව්වද ඌමයි මාව ත්‍රිවිල් එකට බලෙන් ඇදලා දාගත්තේ මේ දැන් උඹේ ওই තනිකඩ ජීවිතේ හොඳටම ඇති ස්වර්ණ මූට හොඳ තැනක් බලලා කසාදයක් කරලා දෙන්න අඩු ගානේ කසාද බැන්දට පස්සෙවත් වගකීම මොකද්ද කියන එක දැනගනීවි අර ත්‍රිවිල් කාර උදේම ඇවිල්ලා පුතාගේ ෆෝන් එක දීලා ගියා. ඇත්ත. ඊයේ කිෂෝපගේ පුතා කුණු වෙන්න ගහලා වැඩි වෙලිය යද්දි මම තමයි ගෙදරින් ගිහලා බැස්සේ. ඔකට තමයි කියන්නේ මහා මූදව හෙල්ලුවත් තමන්ගේ දරුවා හදාගන්න බෑ. ولكنك تجد انك 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 تجد
උඹලගේ උගේ ඇස්වල කටුව අයිනවා කියලා මම දන්නවා. මං කියන්නේ නැහැ උඹලා කොල්ල වීල් එකට වෙලා කරන බලු වැඩ. බලු වැඩ? ගේ මම්මලන මම කොල්ල කරන බලු වැඩ? මේ මහතු උඹ බනින්න ආපු එක ගෙදර නැත්තම් ඉන්න වෙලා කවිලා බැලලා පලයක්. නිකන් ගෙදර ඉන්න ගෑනුන්ට බොරු ගෑස් පෙන්නන්න. හරි හරි මං යන්නම්. මේ චිත්‍රපටි අන්තිම කොටස අද රැට මගේ කොල්ලට වල කපලා උඹලා කොල්ලට හදින් ඉන්න දෙන්නේ නැහැ මං. ඔය කියන විදියට අපේ නංගන් මේකට ගෑවෙන්න විදියක් නැහනේ. පිසු දැමුතුමා ඩීල් එක සිද්ධ වෙන්නේ මැලේසියාවේ. සුමත්‍රාව හරහා තමයි බලු ටික එන්නේ. හැබැයි අපේ සීමාවේදී බලු ටික බා ගන්න එක තමයි එමත්තුමා ඔබතුමාගේ වැඩේ. ඒකට බෝට්ටුකාරයෙක් ඕන වෙයි. නිකම් බෝට්ටුකාරයෙක් නෙවෙයි එමත්තුමා. ඒකට හොඳ විශ්වාසවන්ත මිනිහෙක් වෙන්න ඕනේ. මගේ අර දැල් බෙදෙන වැඩේ බාර මිනිහෙක් ඉන්නවා. මිනිහා මගේ වැඩ කීපයක් කරා. මම හිමින් මිනිහට වචනයක් දාලා බලන්නම්කෝ. හොඳටම ෂුවර්නේ අපේ නංගම් මේකට සම්බන්ධ නැහැ කියලා. පිස්සුද හැමතුමා සල්ලි ඔක්කොම සොයිස් account එකට යවන්න. හැමතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ link එකට හොඳ security එකක්. ඒ කියන්නේ මගේ ඊළඟ ඉලෙක්ෂන් එකට ඕන සල්ලි ඉබේම ලැබෙන්නේ ඈ එක්කනේ. මගේ විස්තරේ පත්‍රේ දැම්මද? සුමල්ලි මල්ලි නේද ෆෝන් එක ත්‍රිවිලර් එකේ දාලා ගියේ. ඉතින් උඹට දීපුණානේ හිමියට මට එක ගැන ලතර දෙන්න. ඈ උඹ ප්‍රධාන පුවත් සාරාංශය ඉඳලා ක්‍රීඩා පුවත් වෙනකන් තාත්තට කිව්වනේ. කිසුම මල්ලි කිස්සොමරය පැනපුගන් යවුවා මල්ලි ඉදා බීලාද හිටිය කියලා. මම බුරු කියන්න ගියා නම් මොකද වෙන්නේ? අද එහෙනම් කිලෝ එක 350කට මාළු ලෑල්ල කැපෙනවා මල්ලි මම. බාබේ තාත්තට එච්චර බයද? සිංදු කියන්නම් මේක අපේ බજાર එකේ ජාතික වස්තුවක් නෑලෝ ගාමල මල්ලිනේ මම කියන්නම් උපරි මේවා හරි ගන්න බලන්න මේ මයිල ගන්දු මගේ කොල්ල මාස 3ක් ඇතුලේ
මුදුමල්ලි මහතුවා ඔය හේරගේ කේස් එකට ඇවිත් ඉන්නේ කියතේ කඩුවක් තියෙනවා මල්ලි රේරේ බල ගණන් ගන්න බා සෝසේ තාම ආයි පටන් ගමු රයිට් මම බලන්න අර විපක්ෂ ඉඳලා අර බදුල්ලේ දෝද අර මීට් නේද බොම්බ ගහපු ඇමතිතුමා නේද? ඒකේ ඇමතිතුමා කරපු දෙයක් නෙවෙයි. එයාත් එක්ක ගියපු බූරුව කරපු දෙයක්. මම මේ ඇහුවම ඇමතිලා වටේ බූරුව ඉන්නවා කියලා. ඇයි බූරුව ගොන් යට කරනවා මම ඇහුවම. දුව කටපාගෙන ඉන්න. පුතා දේශපාලනයේදී සමහර වෙලාවට ආයුධ ගන්න සිද්ධ වෙනවා. අර අයිසක් මිනිස්සු වෙඩි තියන්නේ. එහෙමද? උතා කියන්නේ විපක්ෂය ළඟ ආයුධ නැහැ කියලාද? මම නම් ඌව දන්නේ නැහැ. කොමාරි මිනිහාගෙන හොඳ හොඳ කතා ටිකක් දාලා තිබ්බා Facebook එකේ. චෝක්ම වැඩේ කියන්නේ ඒක ෆොටෝ එකක ඉන්න තාත්තා පිටිපස්සේ. උතා මිනිහා මිනිහා කියලා කතා කරන්න එපා. එයා හොඳ ජේෂ්ඨ ඇමතිවරේ. අනේ අම්මනේ මරුවේ ඇමතිගොල්ලෝ ඉන්න සතබාර වැඩක් නෑ.
මම දන්නවනේ මං කොහොමද දේශපාලන කැමති නැහැ කියලා. එහෙම කියලා කොහොමද? මම මේ අපේ ලොක්කාල්ලගෙන ඔයාගෙන බටල් ගන්නවා. ඔයා මෙහෙ බෑ කියනවා. ඔයාගේ දැනුම හැටියට ඔයා පාර්ලිමේන්තුවට ගියොත් ඔයාට හොඳ ඇමතිකමක් ලැබෙනවා. ඒකේ නම් මිනිස්සු කොටකට බුරු කියන්නේ නැව සෑහෙන. හරි හරි. ඒක කරනකොට මං කියන්නම්කො ඒක කරන විදිය. ඔයා තමයි මගේ කම්පියුටර් ප්‍රොජෙක්ට් එක බාරව ඉන්නේ. හ්ම්. තාත්තමට කිව්ව ගන්න නේදනේ? මම මේක නම් කරලා තියෙන්නේ ෂෙහාන් පදනම කියලා. ඒක නෑ නෝ මෙලෝ. විලේ! කාමරේ නේද? විලේ! විලේ! ඔව්. ඔව්. ආ ලොකේ මගද බරක් ලෑන්න බා. හේසක. අයි බදලා දි. අනේ මහතු රේල් පාරේ මරලා දා. කවුද පොතෝගේ? හේරගේ තාත්තා. හ්ම්. ඒ වෙන්න වෙන්න බා. මගු ඊයර ගෙදර ගිහලා අරනවානේ. ඒක තමයි කියන්නේ. අන්න වත්තේ උන් කතා කරන විලියත් එක රණ්ඩුවක් දාගත්ත කතාව. මොනවා රණ්ඩුවක් නේද? ඌ මට ගහන්නයි මං උඩ ගෙවුනේ. මට දැන් ඌ මැරිලානේ. පොලිස් උනත් විලිය හසක් කරනවා. කාසි වත්තේ කාසි නැත්තේ අපි ළඟ සාමේ සතුටයි ඇත්තේ.